ఆల్బర్ట్ ఐన్స్టైన్ట పుత్రేకున్న ఓహు విశిష్ట విద్యాజ్ఞ ఇంజనీరు విద్యా పిలిబంద గౌరవనీయ శ్రేణియ మహాచారవరే ఏ ఉనత్ ఓహు హా ఐన్స్టైన్ అతర తిబునే పియకు సహా పుతకు అతర తీన సామాన్య సంబంధేకట వడా వెనస్ సంబంధ్య ఓహుగే నమ హాన్స్ ఆల్బర్ట్ ఐన్స్టైన్ హాన్స్ కియన్నే ఐన్స్టైన్ సహా ఓహుగే బిరుద ఉన మిలెవా మారిగ్గే దెవెని దరువ హాన్స్ ట అవురుదు 10క్ వెనకొట మిలెవా సహా ఐన్స్టైన్ దిక్కసాదెను మిన్ పసువ హాన్స్ సహా ఐన్స్టైన్ బోహో విట గనుదెను కరన్నే లియుమ్ హరహ వెడిమహలు ఐన్స్టైన్ బాల ఐన్స్టైన్ ట వివిద గణిత గటలు లియుమ్ వల లియలా ఎవనో ఏ వగేమ ఐన్స్టైన్ సియ పుతాట కియలా ఎవనో ఓహుగే అలుత్ హోయ గెనిమ్ గెన తమన్గే సార్థకత్వయే గెన පුතාත් පියා වගේම සූරිච් වල ETH විශ්වවිද්‍යාලයට ඇතුල් වෙලා උසස් අධ්‍යාපනය ලබනවා. ඔහු එයින් සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාව ඉහළම ලකුණු ලබා ගනිමින් සමත් වෙනවා. මේ වෙනකොට පියා සහ පුතා ගොඩක් එකිනෙකාගෙන් ඈත් වෙලා ඔවුන් අතර තියෙන බොහොම ඇල්මැරුණු සම්බන්ධයක්. මේ බව වැඩිහිටි අයින්ස්ටයින්ගේ ලියුම් වල සඳහන් වෙනවා. අයින්ස්ටයින් සිය පුතා ගැන සිත් ඇවිලින් පෙළෙන ගන්නවා. පුතාගේ අනාගතය අසාර්ථක වෙයි, ඔහුගේ විවාහය අසාර්ථක එකක් වෙයි අයින්ස්ටයින් කල්පනා කරනවා. මේ අතර තරුණ හාන්ස් ඇයින්ස්ටයින්ට ෆ්‍රීඩා නැච් මුණ ගැහෙනවා. 1927 දී ඔවුන් විවාහ වෙනවා. මේ විවාහය ගැන වැඩිහිටි අයින්ස්ටයින් කිසිම සතුටක් දක්වන්නේ නැහැ. ඔහු සිය පුතාගෙන් ඉල්ලනවා දරුවන් හදන්නේ නැතුව විවාහය සාර්ථකයක් වෙයිද කියලා ටික කාලයක් බලන් ඉන්න කියලා. අයින්ස්ටයින් තමන්ගේ මිතුරන්ට පවා කියනවා හාන්ස්ගේ බිරිඳ ඔහුට කොහෙත්ම නොගැලපෙන බව. මේ නිසා පියා සහ පුතා අතර සම්බන්ධය තවත් දුරස්ත වෙනවා. හාන්ස් සහ ෆ්‍රීඩා දෙපළට දරුවන් 3 දෙනෙක් ලැබෙනවා. හාන්ස් සිවිල් ඉංජිනේරු විද්‍යාවෙන් සිය ආචාර්ය උපාධිය ලබා ගන්නවා. වර්ෂ 1938 දී හාන්ස් ඇල්බර්ට් අයින්ස්ටයින් සිය පවුල සමගින් ඇමරිකාවට සංක්‍රමණය වෙනවා. ඔහු ඇමරිකානු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සිවිල් ඉංජිනේරුවෙක් විදිහට වසර 9ක් සේවය කරනවා. 1947 දී කැලිෆෝනියාවේ බර්ක්ලි විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙන හාන්ස් මිය යනතෙක්ම එහි ආචාර්යවරයෙක් විදිහට සේවය කරනවා. අයින්ස්ටයින් පියා සිය පුත්‍රයා ඉංජිනේරු විද්‍යාව තෝරා ගැනීම ගැනත් සතුටු වෙන්නේ නැහැ. ඒ වුණත් හාන්ස් තමන්ගේ ශාස්ත්‍රයේ සිදු කළ විශිෂ්ට සොයා ගැනීම සඳහා ඔහුට විවිධ සම්මාන ලැබුණා. අන්තිමේදී හාන්ස් සහ පියා අතර සම්බන්ධය නැවතත් වැඩි දියුණු වෙනවා. ඒ හාන්ස්ගේ දරුවන් 3 දෙනාගෙන් දෙන්නෙක්ම මිය යාම නිසා වැඩිහිටි අයින්ස්ටයින් උත්සාහ කරනවා හාන්ස් අස්වැසිල්ලක් වෙන්න. සිය ජීවිතයේ අවසාන භාගයේදී ඇල්බර්ට් අයින්ස්ටයින් දකුණු කැරොලිනාවේ පදිංචිලා ඉන්න තමන්ගේ පුත්‍රයා ඇතුළු පවුල පැහැදකින්න නිතරම යනවා. 1955 ප්‍රින්ස්ටන් වලදී ඇල්බර්ට් අයින්ස්ටයින් මිය යනවා. මින් වසර 3කට පසුව හාන්ස්ගේ බිරිඳත් මිය යනවා. හාන්ස් ඇල්බර්ට් අයින්ස්ටයින් මිය යන්නේ 1973 දී. 1988 දී ඇමරිකානු සිවිල් ඉංජිනේරු සංගමයේ විසින් හාන්ස් ඇල්බර්ට් අයින්ස්ටයින් ත්‍යාගය ආරම්භනවා.